රැකී රක්ෂා සඳහා පිටත්වීම 2024 ඔන්න මම නැකත් වෙලාව දාලා තියෙනවා. කොහෙට හරි පිටත් වෙනවා කියලා කියද්දිම අපිට මතක් වෙන ඉංග්‍රීසි වචනය තමයි going කියන වචනය. හැබැයි මතක තියාගන්න leave කියන වචනය, depart කියන වචනයත් ඉංග්‍රීසි වලදී පාවිච්චි වෙනවා පිටත් වෙනවා කියන අර්ථය ඉස්මතු කරවන්න. Going කියන වචනේ පාවිච්චි වෙන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට යනවා නම් ඒ ගැන සඳහන් කරන්න. හැබැයි leave කියන වචනේ පාවිච්චි කරනවා විශේෂ ස්ථානයකින් පිටත් වෙනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි ඔයා ඉන්න තත්ත්වයකින් ඉවත් වෙලා යනවා නම්, ඒ කියන්නේ ඔයා කරන රස්සාවෙන් ඉවත් වෙලා යනවා නම්, අන්න ඒ වගේ දෙයක් ගැන කතා කරන්න leave කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම මෙතනදී leave කියලා පාවිච්චි කරොත් తాවකාලික වෙන්නේ නැති වෙන්නත් පුළුවන්, ස්ථිරවම ඉන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔයා ගිය අතරලා දාලා යනවා කියලා හිතන්නකෝ. ඔයා ඔයාගේ රස්සාවෙන් ඔස්සලා යනවා කියලා හිතන්නකෝ. එතකොට ඒක ස්ථිරවම පැමිණීමක්. ඒ වගේ අවස්ථාවක leave කියලා අපි පාවිච්චි කරනවා. හැබැයි depart කියන වචනේ පාවිච්චි කරන්නේ විශේෂ ස්ථානයකින් පිටත් වෙනවා නම් විතරයි. ඔයා හොටෙල් එකක නවාතැන් ගන්නවා, ඒ ස්ථානයෙන් ඉවත් වෙලා යනවා, පිටත් වෙලා යනවා. ඒ ස්ථානයෙන් පිටත් වෙලා යන්න වට නියමිත වේලාවක් තියෙනවා. ඉතින් විශේෂ ස්ථානයකින් මේ පිටත් වෙලා යන්නේ. එහෙනම් depart කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අලුත් අවුරුද්දේ මෙන්න මේ වචන තුනේ වෙනස්කම් තුනත් හිතේ තියාගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න අලුතෙන්ම පටන් ගන්න මේ අලුත් අවුරුද්දේ. තාමත් අපිව subscribe කරලා නැත්නම් ඔන්න අමතක නොකර subscribe කරන්න.